කියලා කිව්වට මේ ග්‍රහයෙක් ගැනයි කතා කරන්නේ. ග්‍රහයෙක්ද නැද්ද කියන එකත් කතා කරන්න ඕනේ. අපි හැමෝගෙම පොදු සතුරා විදිහට නිර්වචනය වෙන රාහු. රාහු ගැනයි අද කතා කරන්නේ. කවුද අපිට රාහු ගැන කියන්නේ? රාහු පිළිබඳව කතා කරන්න අපි ආරාධනා කරා ප්‍රවීණ ජ්‍යොතිරේදී පානදුරේ ප්‍රශාන්ත් බලවේගී මහත්මයාට. ආයිබෝන් සුදස්. ආයිබෝන්. හරි. මාදිද රාහු පිළිබඳව කතා කරද්දී අපි කියනවා රාහු කාලයේදී කිසි දෙයක් කරන්න හරියන්නේ නැහැ. නේද? ඒක තමයි සාමාන්‍යයෙන් අපි මේ මුගක් කාලවලට වැඩි හිටි දෙමාපියන් දේවා වැඩි හිටි උදවිය මේ මුගක් කාලවලට රාහු කාලේ මග ඇරලා තමයි හොඳක් ගොඩක් හොඳ දේවල් වලට අත තියන්නේ. ඒ වගේම ජීවිතේ ගත්තත් මේ ජ්‍යොතිර්විද්‍යාත්මක කේන්ද්‍ර සටහනක් ගත්තත් රාහු ඉන්නේ මොන කොටුවේද? ඊට පස්සේ අපිට මේ රාහු මහ දසාවක් ලැබලා තියෙනවද? රාහු අපලයක් තිබෙනවද? මේ ඉතින් මේ රාහු කියන ග්‍රහය බොහොම භයංකරයි කියපු බය හිතෙනවා. බය වෙනවා. ඔව්. රාහු මුගක් වෙලාවට පුද්ගලයාව වැඩිපුර ඇවිද්දවනවා කියලා. අර ශරීරයක් නිසියාකාරයට නැති නාගයෙක්ගේ පෙනයක් තියෙන මනුෂ්‍ය ශරීරයක් තියෙන මේ කෙනෙක් විදිහට තමයි රාහු හඳුනාගන්නේ. නමුත් රාහු ග්‍රහයෙක්ද කියන ප්‍රශ්නෙත් තියෙනවා. අපි මේ ප්‍රශ්න සියල්ලක් විසඳගමු. ඔබතුමාට බාර කරන අවස්ථාව තියෙනවා. අපිට පැහැදිලි කරන්න රාහු කියන්නේ කවුද, මොන වගේ ස්වභාවයක්ද තියෙන්නේ, මේකේ මොන වගේ යහපත් අයහපත් ප්‍රතිඵලද මතුවන්නේ. අපි ඒක හඳුනාගන්න ඊට පස්සේ මතුවෙන ගැටලු ඉදිරියට සාකච්ඡා කරමු. අපි පටන් ගමු මේ රාහු කියලා කියන්නේ ග්‍රහයෙක්ද? අපි දන්නවා අඟහරු කියපුවම ග්‍රහලෝකයක් තියෙනවා අඟහරු කියලා. ඒ සෙනසුරු කියවම ග්‍රහලෝකයක්, බ්‍රහස්පතිකම ග්‍රහලෝකයක්. නමුත් රාහු කියලා ග්‍රහලෝකයක් අපි දන්නේ නැහැ. නැහැ. ඒ නිසා ඒක පැහැදිලි කරගත යුතුයි අපි. ඇත්තෙම මේ අපි පළමුව නිර්වචනය කරගමු ග්‍රහයා කියන්නේ කවුද කියලා. ග්‍රහයා කියන එකේ අර්ථය ග්‍රහණය කරගන්නා කියන අර්ථයෙන් තමයි ග්‍රහයා කියන වචනේ ඉදලා තියෙන්නේ. ඔව්. දැන් අපි සමහර පුද්ගලයන්ට කියන ඔන්න ග්‍රහයා එනවා කියලා. ඊළඟ ඒ අදාළ ස්ථානයේ යම් කිසි බලපෑමක් කළ හැකි පුද්ගලයාට තමයි අපි එතනදී ග්‍රහයා වශයෙන් අර්ථ දක්වන්නේ. එහෙනම් ග්‍රහයා කියන අර්ථය ග්‍රහණය කරගන්නා කියන අර්ථයෙන් නම් යම් කිසි ග්‍රහණය කරගැනීමේ හැකියාවක් තියෙන ශක්තියකට ග්‍රහයෙක් වශයෙන් අර්ථ දක්වනවා. දැන් එහෙනම් අපි ගත්තොත් එහෙම දැන් රවිචන්ද්‍ර කුජ බුදුගුරු සිකුරු ශනි රාහු කියලා ගන්නකොට දැන් රාහු සහ කේතු කියන ග්‍රහ අයිත් වෙන ග්‍රහයන් වශයෙන් එන යම් කිසි ග්‍රහයක හා සමාන බල ඇති කියන අර්ථයෙන් තමයි ග්‍රහයා වශයෙන් අර්ථ දක්වන්නේ. මේ නිසා රාහුට තියෙනවා ග්‍රහයකට හා සමාන බලයක්. කේතුට තියෙනවා ග්‍රහයකට හා සමාන බලයක්. ඇත්ත වශයෙන්ම රාහු සහ කේතු කියන්නේ කවුද? විශාල ප්‍රශ්නයක්. බොහෝ දෙනෙක්ගේ අදහසක් තියෙනවා මේ පෘථිවිය සූර්යයා වටා ගමන් කරනකොට මේ චන්ද්‍රයාත් පෘථිවිය වටා ගමන් කරනකොට ඒ කැපෙන ලක්ෂය තමයි මේ රාහු සහ කේතු වශයෙන් හඳුන්වන්නේ කියලා. නමුත් ඊට වඩා වෙනස් අර්ථයක් තියෙනවා මේ ශ්‍රීපති ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළ. උතුරින් නැගෙන බලය රාහු වශයෙන්ුත් දකුණින් නැගෙන බලය කේතු වශයෙන්ුත් අර්ථ දක්වනවා. සාමාන්‍යයෙන් කලියුග කාලයේදී අපි දැන් මේ ගත කරන්නේ කලියුග කාලේ. රාහුගේ බලය අධිකව වැඩි වෙන කාල පරිච්ඡේදය. ඔය පොඩක් මේ පැහැදිලි කරගන්න ඕන කලියුග කාලේ ගැන. ඒක ප්‍රශ්නයක් වුණොත් එහෙම තවත් කෙනෙකුට නෝ. කලියුග කාලේට උපන්න නෝනක්කාරයෝ ගැනත් අපි සින්දු අහලා තියෙනවා. කලියුග කියන්නේ මේ යුගය බෙදෙනවා කොටස් හතරකට. කෘතයුගය, ත්‍රේතායුගය, ද්වාපරයුගය සහ කලියුගය කියලා. දැන් කෘතයුගය සහ ත්‍රේතායුගය, ද්වාපරයුගය, කලියුගය කියන සියලු ඒවා එකතුව වර්ෂ 432,000ක්. ඒකෙන් වර්ෂ 1,764,000ක් තමයි මේ කෘතයුගයට අයිති වෙන්නේ. ත්‍රේතායුගයට වර්ෂ 1,232,000ක් පමණ. මට එකවරම ඒක මතකෙන. ඊළඟ ත්‍රේතායුගයේදී වර්ෂ 864,000ක් පමණ, කලියුගයට වර්ෂ 432,000ක් පමණ. ඔක ඔබට ඉතා පහසුවෙන් හොයාගන්න පුළුවන් මේ යුගය කියන එක ඇති වෙන්නේ දිව්‍ය වර්ෂ 12,000 වැඩි කරනවා මේ 360න්. දිව්‍ය වර්ෂ 12,000 360න් වැඩි කරාම මම හිතන්නේ ඒක මම ඕනනම් වැඩි කරලා මට අපි බලමු නිකන් සරලව. මේ මං අතේ කැල්කියුලේටරයක් තියෙනවා. දිව්‍ය වර්ෂ 12,000 අපි වැඩි කරොත් 360න් ඔන්න එනවා මේ වර්ෂ 43,20,000ක්. මේ වර්ෂ 43,20,000 මුළුමනින්ම කෘත ත්‍රේතා ද්වාපර කලි කියනකොට කෘතයුගයේ තියෙන ධර්මයේ පාද හතරම. ත්‍රේතායුගයේදී ධර්මයේ පාද තුනයි තියෙන්නේ. ද්වාපරයුගයේදී ධර්මයේ පාද දෙකයි තියෙන්නේ. කලියුගයේදී ධර්මයේ එක පාදයයි තියෙන්නේ. ඒකට මේ පාද 4යි 3යි 7යි 7යි 2යි 9යි 9යි 1යි 10යි. මුළුමනින්ම පාද 10ට 10න් පාද හතරම තියෙනකොට හතර දැන් මම කිව්වා ඉස්සෙල්ලා දිවි වර්ෂ 12,000 ඔබතුමාගේ කියන කාරණා ටිකක් සංකීර්ණ වෙලී කියලා සංකීර්ණ මේක මේ බලන ඉන්න අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් කල්පනා කරන මේ මොනවද මේ කියන්නේ අපිට කිසි දෙයක් තේරෙන්නේ නැහැ නේද ඒක ජ්‍යොතිෂය පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙකුට නම් ගැටලුවක් නැහැ නමුත් අපි මම අහුවේ අර කලියුගය කියන්නේ මොකද්ද සහ කලියුගයේ රාහුට සම්බන්ධ වෙන්නේ කොහොමද මෙතන අපි සරලව පැහැදිලි කරමු කලියුගය කියන එකේ සැබෑ අර්ථය කලිෂ්ඨ යුගය කියන එක කලිෂ්ඨ කියන එක අර්ථය කිලිටි යුගය මේ කිලිටි යුගයේදී රාහු කියන්නේ
ලෝකෝත්තර අනිෂ්ට ගුණය. ඒ කියන්නේ ලෞකිකත්වයෙන් මිනිස්යන්ව ලෞකිකත්වයට අදබැඳ තියලා මිනිසුන්ගේ ආධ්‍යාත්මික දියුණුව පිරිහෙන යුගය තමයි කලියුගය. ඒක කියන්නේ සාමාන්‍යයෙන් අර තියෙනවනේ මේ සලෝකයකුත් නිස්සාරා පෘථිවි නිරසුද්‍රස නීචා මහත්වංගත රාජා අර්ථපරායන භවිතලේ විප්‍රාණ්‍ය කර්මස්ථිතා භාර්යා බන්දුසු භද්‍රවෛරී පූත්‍රි පීතෘ දේශතා ඉදම් ඉතම් භූතම් මිදන් ජගත් කලියුගේ ධර්ම වනාන්තරං ගතං කියලා. එතකොට මේ කලියුගේ ස්වභාවය තමයි මම මේ ඔබට කිව්වේ. නැව්. එතකොට මේ කලියුගේ ස්වභාවය තුලදී රාහුගේ බලය වැඩි වෙනවා. කොපමණ ගුණයකින් වැඩි වෙනවද? 18 ගුණයක් තියෙනවා නම් කේතුගේ ගුණේ තියෙන 7 ගුණයයි. දැන් උදාහරණයක් විදිහට මේ උතුරින් නැගෙන බලය වැඩි වෙන කාලේ දැන් අපි ගත්තොත් මේ මහද්වීප වැඩි සංඛ්‍යාවක් තියෙන උතුරු අර්ධගෝලය තුලයි. එතකොට කලියුගේ බලය කියවෙන කාල සීමාව 18 ගුණයකින් බලවත් උත්තර අර්ධගෝලය දක්ෂිණ අර්ධගෝලයට වඩා. දක්ෂිණ අර්ධගෝලයේ බලය 7 ගුණයක් නම් උත්තර අර්ධගෝලයේ ගුණේ තියෙනවා 18 ගුණයක බලය. ඒනිසා තමයි රාහුගේ දසා කාලයට වර්ෂ 18 කුත් කේතුගේ දසා කාලයට වර්ෂ 7 කුත් දීලා තියෙන්නේ. අන්න ඒකයි සැබෑ අර්ථය. ඔව් දැන් රාහු කියලා කිව්වහම අපි කලිනු කිව්වාගේ ටිකක් අපි බය වෙනවනේ. ඒ හේතුව රාහු තුලින් නරක ප්‍රතිඵල ගෙන දෙනවා කියන විශ්වාසය තමයි අපේ හිත තුල ධාරණය වෙලා තිබෙන්නේ. මේ කාරණාව ඇත්තක්ද කියලාත් හොයලා බලන්න ඕනේ රුවන්. රාහු නරකම විතරද? ඇත්තෙම රාහු නිකන් හරියට ගවයෙක් වගේ. අපි සාමාන්‍යයෙන් කියන්නේ ගවයාට මොලයක් නැහැ කියලානේ. අපි සාමාන්‍යයෙන් මිනිසුන්ට උනත් කියන්නේ මේ යකන්නම් හරකෙක් කියලා. ඒ කියන්නේ මොලයක් නැති පුද්ගලයෙක්ට බුද්ධියෙන් අඩු වැඩක් කරන අයට කියන්නේ ගවයෙකුට දෙන නමක් තමයි දීලා කතා කරන්නේ. දැන් ඒකේ තේරුම මොකද්ද? රාහු හරියට නිකන් ගවයෙක් වගේ. හැබැයි කෙවිතක් තියෙන මිනිස්සෙක් ඉන්නවනම් ළඟ ඒ ගවයම හොඳට පාලනය කරන්න පුළුවන්. අන්න ඒ වගේ රාහු නිතරම යම්කිසි නිවැරදි ග්‍රහයෙක්ගේ නැකතක ගමන් කළොත් දැන් උදාහරණයක් විදිහට මේ නිතරම සෑම ග්‍රහයකම ගමන් කරන නැකතතුලින් ඒ ග්‍රහයම චරිතවත් වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ඔබට සරලව කියනවා නම් දැන් ඔබ පන්සලකට ගියාම ජීවත් වෙන විදිහට නෙමෙයි ගෙදර ජීවත් වෙන්නේ. ඔව්. දැන් පන්සලකට ගියාම අපි මේ වතුරට කියන්නේ පැන් කියලා. නේද? අත හොදන්නේ අත දෝණය කරනවා. වචන පව වෙනස් වෙනවා. අපි හැසිරීම වෙනස් වෙනවා. ගතිගුණ වෙනස් වෙනවා. අපි උසාවියකට ගියත් එහෙමනේ. යම් කිසි අපි පාසලකට ගියොත් එහෙමයි. අපි දැන් මෙතන ඉන්නේ මෙතන යම් කිසි ආයතනයක් අවශ්‍ය විදියටයි. ඒ වගේ ග්‍රහයොත් ඒ වගේ තමයි. ග්‍රහයක් යම් කිසි නැකතක ගමන් කරනවා නම් ඒ නැකතට අනුරූප වෙන ග්‍රහයාගේ ගුණය අනුව ඒ අදාළ ග්‍රහයාගේ ගතිගුණ වෙනස් කරගත යුතුම වෙනවා. ඒක අනිවාර්ය දෙයක්. මේ නිසා රාහු ග්‍රහයාගේ දසාවක් ගත කළ පමණින් පුද්ගලයකට නරකක් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඕනේ ඒක. රාහු නරක ස්ථානයක හිටියත් අපි සාමාන්‍ය නරක ස්ථාන කියනවා 7 වෙනි කොටුව 8 වෙනි කොටුව 12 වෙනි කොටුව එහෙම නරක ස්ථාන වශයෙන් සාමාන්‍ය රාහු 6 වෙනි කොටුවත් කියනවා රාහුට නරක ස්ථාන කියලා. ඒ වගේම දැන් රාහු මහදශාව කියලා කියනවා මහදශා රාහුගේ මහදශාවක් ලැබුවත් මතක තියාගන්න ඕන රාහුගේ මහදශාවක් ඔබගේ දරුවෙකුට දියණියකට ලැබුවත් රාහු ග්‍රහයා ගමන් කරන්නේ බලවත් වූ ග්‍රහයෙකුගේ නැකතක නම් ඒ වගේම තවත් සුභ ග්‍රහයෙකුගේ බලයට නතු වෙලා ඉන්නවා නම් ඒ ග්‍රහයා රාහු ග්‍රහයා අපි හිතමු රාහු බුදත් එක්ක සංයෝග වෙලා ඉන්නවා. එහෙම හිටියොත් බුදට අවශ්‍ය විදිහට රාහුව නතු කරගෙන කටයුතු කිරීමේ ශක්තිය ඒ තුළ තියෙනවා නම් එහෙනම් ඊටා දක්ෂ විදිහට ඒ දරුවා අධ්‍යාපන කටයුතු වල නිරත වෙනවා. ඒ දරුවට ඊටා පහසුවෙන් තමාගේ අරමුණු සහ අපේක්ෂාවන් ජය ගන්නට ශක්තිය බලය සහ ධෛර්යය උදා කරනවා. ඒක තමයි සැබෑ අර්ථය. හරි අපිට තවත් කතා කරන්න පුළුවන් දැන් මේ රාහු ග්‍රහය පිළිබඳව කතා කරද්දී රාහුගෙන් සුභ ඵලයන් පිළිබඳව මෙතුව පුංචි ඉඟියක් දුන්නා. ඔව් ඒක තමයි. අර යකා කියන තරම්ම කළු නැහැ. ඉතින් ඒ වගේම මේ අයහපත් ප්‍රතිඵල ගෙන දෙනවා නම් සහ දැන් ගත්තොත් එහෙම මාධවි ලග්න අපි මේ ගත්තොත් කේන්දරේ ගත්තොත් කොටු 12ක් තියෙනවා. මේ කොටු 12 රාහු ග්‍රහය පිහිටලා ඉන්න විදිය නීච වෙලාද ඉන්නේ උච්ච වෙලාද ඉන්නේ ওই කියන කාරණාවත් එක්ක කොහොමද මේ සුභ අසුභ තත්වයන් මතුවන්නේ මේ කියන කාරණාව කතා කරමු. අපි ඊට කලින් විරාමයක් ගන්නවා. විරාමෙන් පස්සේ මොන ගැහලා කතා කරමු. රසපුවෙන් අපි සාකච්ඡා කරමින් හිටියේ දැනගනිමින් හිටියේ රාහු ග්‍රහය ගැන. රාහු ග්‍රහයෙක්මද කියලා අපි දැනගත්තා. ග්‍රහයෙක් නොවේ ඒ බලයක් කියා කියා දුන්නා. ග්‍රහයා කියන්නේ ග්‍රහණය කරගැනීමේ හැකියාවටයි කියා කියා දුන්නා. ඉතින් දැන් මේ මලොයි මහත්මයා බොහෝ දේවල් කාරණා අපිත් එක්ක කියමින් හිටියා. දැන් අපි ඊළඟට කොතෙන්ටද යන්නේ? අපි කතා කරමු දැන් මුගක් කාලවට මාධවි අපි දන්න දෙයක් තමයි ඕනෑම පුද්ගලයෙකුට වර්ෂ 18ක් රාහුගේ බලපෑම සිද්ධ වෙනවා.
ඒ කියන 18 බොහෝ දෙනාගේ ජීවිතවල තරුණ වියේ වටිනාම කාලේ අවුරුදු 20 30 අතර කාලයේදී තමයි යෙදෙන්නේ. එතකොට දැන් මේකෙදී පුද්ගලයෙක් සාර්ථකත්වයේ කරා යොමු වන්න එහෙම නැත්නම් මේ පුද්ගලයාගේ ජීවිතේ පරිහානිය කරා යොමු වන්න කොහොමද මේ පසුබිම සකස් කරන්නේ? රාහු මහදසාවක් වේවා රාහුගේ අන්තර්දසාවක් වේවා මේ කියන தත්වය කොහොමද අපිට විග්‍රහ කරලා දෙන්න පුළුවන් උතුමාට? ඇත්ත වශයෙන්ම රාහු පිහිටියොත් පාපග්‍රහයන් සමග සංයෝග වෙලා දැන් පාපග්‍රහයක් කියමු අපි දන්නවා වේගෙන් පාපයට යොමු කරන ග්‍රහය පාපග්‍රහයක්. නෝ. වේගෙන් ඔබ පාපයෙන් මුදවන ග්‍රහය පාපග්‍රහයක්. නෝ. දැන් වේගෙන් පාපයට යොමු කරන ග්‍රහය තමයි කුජ ග්‍රහය. කුජ. ඉතින් කුජ රාහු එකට සංයෝගව විශේෂම කේන්ද්‍රයේ හත්වැන්නේ වගේ පිහිටලා ඉගෙන ගන්න කාලයකදී ඒ රාහුගේ දසාවක් ලැබුවොත් ඒක තරමක් දුරට ප්‍රවේසම් වෙන්න ඕන කාරණයක්. ඔව්. තමන්ගේ මූලික අරමුණු සහ අපේක්ෂාවන් අතහැරලා දාලා විනස් පරිබාහිර අරමුණු ඔස්සේ අපේක්ෂාවන් ඔස්සේ හිත මෙහෙවන්න බලනවා. තමන්ට ජීවිතේ නිතරම කේන්ද්‍රයේ හත්වෙනි කොටුවෙන් පෙන්වන ජීවිතේ ලැබෙන සහයෝගී උපකාරය. දැන් ඔබට ජීවිතේ ඔබ ජීවිතේ සාර්ථකත්වයට පත් වෙනට ඔබට බාහිර පරිසරයෙන් සහ සමාජය තුළින් ලැබෙන උපකාරක ධර්මතා තමයි හත්වෙනින් පෙන්වන්නේ. ඒ බාහිර උපකාරක ධර්මතා තමන්ගේ යහපතට වඩා පරිහානියට හේතු වෙන කියන දෙන කාරණා වෙනවා. අන්න ඒ නිසා එවැනි කාල පරිච්ඡේදයක් එනවනම් විශේෂයෙන් දරුවෙකුට එනවනම් දෙමෝපිය පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් ඒකට සාමාන්‍යයෙන් ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලව නොයෙකුත් මණික් වර්ග පළඳිනවා. ඊට අමතරව ආගමානුකූලවත් පිළිවෙත් බෝධි පූජා ආදීට යොමු කරනවා. ඊට අමතරව දරුවාට ජීවිතයේ සාර ධර්ම පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා දෙනවා. ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕන කියන උපදේශනාත්මක සේවාවන් ලබා දෙනවා. ඊට අමතරව කුඩා කාලෙම ඒ විදිහ තත්ත්වයක් දැක්කොත් ඔය ධර්මයේ උගන්වන ස්ථාන දහම් පාසල් කරවගේ දෙයකට යොමු කරවලා සමාජය තුළ හොඳ නරක ඒ දරුවාට කියා දෙනවා. එවැනි යහපත් වැඩපිළිවෙලක යෙදුනොත් ඒ தත්වය බොහෝ දුරට සමනය කරගන්නට පාලනය කරගන්න පුළුවන් වෙනවා. එතකොට දැන් මේ රාහු මහදසාවක් හෝ වේවා රාහු අපලයකට හෝ පත්පුණු දෙදෙනෙක් යම්කිසි සුබ කටයුත්තකට ආරම්භ වන්නට මුල පුරනවා නම් මේක හොඳද? ඒ කියන්නේ කසාදයක් හෝ වේවා විවාහයක් වේවා ව්‍යාපාරයක් ආරම්භ කරන්නට වේවා නැත්නම් වෙනත් සුබ කටයුත්තක් රාහු ලැබපු දෙන්නෙක් එකට ආරම්භ කරනවා නම් රාහු නීච වෙච්ච හෝ රාහුගෙන් අපල තිබෙන දෙදෙනෙක් එකතු වෙනවා නම් මේ අසුබද? ඔව් දැන් රාහු නීච වෙනවා කියවම ඒකත් පොඩ්ඩක් අර්ථ දක්වන්න අවශ්‍ය වෙනවා. දැන් රාහු උච්ච වෙනවා මෛත්‍රී රාශියට. මෛත්‍රී කියන්නේ මිතුන රාශියට. රාහු ස්වක්ෂේත්‍ර වෙනවා කන්‍යා රාශියට. ඒ දෙකම අයිතිනේ බුධ ග්‍රහයාට. ඔව්. ඒ වගේම දැන් කන්‍යා රාශියේ ප්‍රතිවිරුද්ධ දිශාව තමයි මීන රාශිය. ඒ වගේම රා මේ කේතු උච්චත්වයටපත් වෙනවා මේ ධනු රාශිය. රාහු නීචත්වයටපත් වෙනවා ධනු රාශිය. මේ දෙක දෙපැත්තට මාරු වෙනවා. ඔව්. කේතු ස්වක්ෂේත්‍රත්වයටපත් වෙනවා මීන රාශියේ. රාහු සතුරු වෙනවා කියලා සාමාන්‍ය ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුල කියනවා මීන රාශිය තුල. ඉතින් මෙතනදි මේ උච්ච නීච බවක පිළිබඳව යම් අවබෝධයක් කියන්නේ මම මේ ටික කිව්වේ. හැබැයි එහෙම ඒ දෙදෙනෙකුටම එවිනි පාප ග්‍රහයකගේ දසා කාලයක් එනකොට ඒකම බලන්න ඒ රාශිකය ක්‍රියාත්මක වෙනවද කියලා. මොකද යම් කිසි ක්‍රියාවලියක් සිද්ධ වෙනට හේතු සාධක ගණනාවක් එකතු වෙන්නට ඕන. අපි දැන් හිතුවොත් මෙතන සතෙක් හිටියොත් ඒ සතාට අපිට පහර දෙන්න හිතුනොත් යම් කිසි ආයුධයකින් අපිට ඊට අවශ්‍ය කරන උපකරණයක් තියෙනවනේ අපිට S2 පේන්න ඕනේ ඒ සතා එතන ඉන්නවනේ මම ගහන එල්ලේ හරියන්නට ඕන ඒ කරුණු කාරණා ගොඩක් සම්පූර්ණ වෙන්න ඉපයි මට හිතෙන්න ඕන මට අතක් තියෙන්න ඕන අන්න ඒ වගේ එතකොට දැන් පාපග්‍රහයකගේ දසාවකදී පාපග්‍රහයකගේ මහදසාවකදී සාන්තර දසා කාලයකදී ඒ රාශිතක තත්වයක් චන්ද්‍රාෂ්ටමේ රාශිතකේ සූර්යාෂ්ටමේ රාශිතකේ ලග්නාෂ්ටමේ රාශිතකේ සූර්යේ රාශිතකේ ජන්මේ රාශිතකේ එවැනි ඒ රාශිතක තත්වයක් උදා වෙච්ච මොහොතක ඒ දෙදෙනා විසින් යම්කිසි කාර්යයක් සඵලත්වයට පත් කරගන්න උත්සාහ ගත්තොත් ඒ තුල සාර්ථකත්වයට වඩා ඇත්ත වශයෙන්ම තියෙන අසාර්ථකත්වයක් ඒ විතර ඇත්ත වශයෙන්ම උපදේශන සේවාවක් ලබා දිය යුතු වෙනවා. මෙවැනි කටයුත්තක් මේ අවස්ථාවේදී ආරම්භ කිරීම තරම් සුදුසු වන්නේ නැහැ. මේක තරමකට පොඩ්ඩක් පස්සට කල් දානවා වඩා යහපත් කියන උපදේශන ලබා දිය යුතුයි. ඔව් විශේෂයෙන්ම මාධ්‍ය ආර මතක් කරා වගේ මේ යම්කිසි පුද්ගලයෙක් විවාහ ජීවිතයට ප්‍රවිෂ්ඨ වෙනකොට රාහුගේ අන්තර්දශාවක් හෝ මහදශාවක් තිබෙන කාලයක විවාහ ජීවිතයට ප්‍රවිෂ්ඨ වුණොත් ඒකේ තියෙන අයහපත් පැත්ත කොහොමද? ඇත්තම රාහුගේ දසාවක් තුළදී විවාහ ජීවිත තුළත් වුණා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් රාහු අනිෂ්ටි ස්ථානික කේන්ද්‍රයේ ඉඳලා විශේෂයෙන් හැබැයි මෙහෙමයි දැන් හත්වෙනි කොටුවේ රාහු හිටියත් හත්වැන්න අධිපතියා බලවත් උච්චත්වයට පත් වෙලා හිටියොත් ගැටලුවක් නැහැ. නමුත් හත්වැන්නේ රාහු ඉන්න කෙනෙක්ගේ හත්වැන්න අධිපතියා දුබලත්වයට පත් වෙලා නැත්නම් නීචත්වයට පත් වෙලා දුර්ලභ ග්‍රහ දෘෂ්ටි තුළින් පීඩාවට පත් වෙලා හිටියොත් අන්න එවැනි කාලයකදී ගෘහ ජීවිත ඇතුළත් වීමේදී යම් යම් ගැටලු කාර්ය තත්ත්ව ඇත්ත වශයෙන් පැන නගිනවා. හරි අපි මෙතනදී එවැනි අයට අපි කියනවා කර්මජ විවාහ දෝෂ තියන අය කියලා. ඒක කිසි කෙනෙකුට වළක්වන්න බෑ. ඒක විපාක දෙනවාමයි. හරි මම අහන්න ගියේ මේ අපි උදාහරණයක් විතර ගත්තොත් එහෙම දැන් රාහු මහදසාවක් තියෙනවා. එවන් පුද්ගලයෙක්ගේ අපි දන්නේ නැහැ
රාහු පිහිටලා ඉන්නේ කොතනද කියන එක. අපි පළවෙනි කොටුවේ ඉඳන් දොළොස්වෙනි කොටුවට යනකම් කතා කරගෙන ගියොත් එහෙම කොහොමද? පළවෙනි කොටුවේ ඉන්නව නම් දෙවෙනි කොටුවේ ඉන්නව නම් තුන්වෙනි කොටුවේ ඉන්නව. මේ විදිහට පිළිවෙලට ගියොත් එහෙම කොහොමද යම්කිසි විදිහකට විවාහ ජීවිතයට බලපෑමක් එල්ල කරන රාහු මද දසාව ගත කරන කෙනෙකුට එල්ල වෙන්න පුළුවන්. මම ඔබට ඒක සරලව තේරුම් අරගන්න කාරණයක් එනම් ලග්න කොටුවෙන් නිතරම පුද්ගලයාගේ මානසික ස්වභාවය පිළිබඳව කතා කරනවා. ඉතින් විවාහ ජීවිතයට එකෙල්ලෙම බලපෑම් ඇති කරන ස්ථානය තමයි ලග්න කොටුව. එතකොට රාහුගේ දසාවක් තුලදී නම් ඔබ ගත කරන්නේ ඔබට විවාහ ජීවිතය ගත කිරීමේදී ඇතිවෙන ප්‍රධාන ගැටලුවක් තමයි මානසික ප්‍රශ්න ඇති වෙන දැඩි විදියට. මොකද මානසික ස්වභාවයේ රාහු විසින් නියෝජනය කරන ලග්න කොටුව තුලින්. ඒතර මානසික ප්‍රශ්න ඇති කරන අන්‍යෝන්‍ය වශයෙන් විශ්වාසය පළඳවීම වැනි කරුණු කාරණා වලට හේතු ගෙන දෙනවා. දෙවෙනි කොටුවේ නිරන්තරයෙන් පෙන්වන පුද්ගලයෙක්ගේ පෙරභවයේ කරන ලද වාසනා ගුණ. පින්පව් පෙන්නනවා. කුසල ලකුසල් නෙමෙයි පින්පව් පෙන්නන පෙර ඉන්නස තමයි ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුල කියන දෙවෙනි කොටුවට ධනස්ථානය කියලා. එතන පින පළදෙන ස්ථානේ තමයි දෙවෙනි කොටුව. දෙවෙනි කොටුව වගේ ස්ථානයක රාහු වගේ ග්‍රහයක් හිටියොත් විශේෂයෙන් කුජ ග්‍රහය වගේ එක සංයෝග වෙලා නැත්තම් තනිව හිටියත් එවිට රාහුගේ දසාවක් ලැබුවොත් ඒ කාල සීමා තුළදී විවාහ ජීවිත ඇතුළත් වුණොත් අන්‍යෝන්‍ය අදහස්වල විෂමතා ඇති වෙනවා. ගැටුම් කාර්ය තත්ත්ව අරියා කියන වචනේ මෙයාට රුස්සන්නේ නැහැ මෙයා කියන වචනේ අරියට රුස්සන්නේ නැහැ නුරුස්නා බව කියන එක. ඇතිවෙනදී හේතු කාරණා හදනවා. මේ නිසා ඒ කාලවකවන තුළදී ටිකක් ප්‍රවේශම් වෙන්නට ඕන විවාහ ජීවිතය ගත කිරීමේදී. තුන්වෙනි කොටුවෙන් කියනවා තමන්ගේ සංසාරික බව පුරුදු. දැන් අපි කියනවා සහජ ස්ථානය කියලා තුන්වෙනි කොටුවට ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුල. මේ ස්ථාන තුල රාහුගේ ග්‍රහයක් හිටියොත් ගොඩක් දුරට තමන්ට ගෘහ ජීවිතය තුල යම් යම් නිරසතාවය නැති කිරීම පමණක් නෙමෙයි විදේශගත වීමේ අවස්ථාවන් නේදෙනවා. එවිට හත්වෙනි භව ස්ථානාධිපතිය බලවත් වෙලා හිටියොත් දෙන්න තරහ වෙන්නේ නැහැ. දෙන්න తాවකාලික වෙන් කරලා තියෙනවා. මොකද මහත්යට යන්නේ විදේශගත වෙන්න වෙනවා. ඒක අමනාපකමක් නෑ. නමුත් දෙන්න වෙන් වෙලා ඉන්නේ. පැහැදිලිද කියන එක? ඊට අමතරව මානසික ආතතිය නැති වෙන්න බලනවා. ડિප්‍රෙෂන් කියන තත්ත්වය ඇති වෙන්න බලනවා. අන්නේ නිසා විශේෂයෙන්ම මේ ගෘහ ජීවිත තුළදී මානසික ඇතින ආතතියන් සම්බන්ධයෙන් සහ දෙදෙනා හදිසියේ කරන වෙන්කිරීම සම්බන්ධයෙන් මේ තුන්වෙනි කොටුව විශේෂ වැදගත්කමක් දරනවා. සිව්වැන්නින් පෙන්වන විවෘත බව. තමන්ගේ අදහස්වල තියෙන විවෘත බව. අදහස්වල හදවතින් පෙන්වන්නේ ඒ රාහුකින් කරන්නේ හැම දෙයක්ම විවෘත කරනවා. ඉතින් මෙතනදී සිව්වැන්නේ රාහු බලවත් හිටියොත් තමන් බොහොම විවෘතව අවංකව තමාගේ අදහස් ප්‍රකාශ කරන කෙනෙක් වෙනවා. නමුත් රාහු දුබලත්වයට පත් වෙලා පාප පීඩා වෙලා හිටියොත් එම් තමාගේ අදහස් සහ ආකල්ප සංගමන සුළු ආකාරයට බොරු කියන ස්වභාවයක් ඇති කරනවා. තමන් කියන්නේ බොරු, ඇත්ත නෙමෙයි සත්‍ය නෙමෙයි කතා කරන්නේ. අන්න එවැනි ප්‍රශ්න ඊට අමතරව දේපල ඉඩකඩම් සම්බන්ධ ගැටළු වලට මුහුණ දෙනවා. දැන් සමහර වෙලාවට මේ බිරිඳ විවාහ වෙනකොට දෙන්නම් කියපු දේපල ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඒවයි ප්‍රශ්න ගැටළු ඇති වෙන්න බලනවා. අන්න ඒ නිසා ඒ සම්බන්ධයෙන් ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. රාහු සිව්වැන්නේ ඉඳලා රාහුගේ දසාවක් ලැබුවොත්. නමුත් ඇත්ත වශයෙන්ම රාහු සිව්වැන්නේ බලවත් පිහිටියොත් තමාගේ සියලු කටයුතු වල බොහොම විවෘත බවකුත් සාර්ථක බවකුත් ඇති කරනවා. පස්සෙන්ින් පෙන්වන තමන්ට යමක් දැනෙන විදිය. අපි කියනවා එතනට චක්කුසෝත ගහන ජීවවා කාය මන කියන ෂඩ ඉන්ද්‍රියන් ඉන්ද්‍රියන් හයක් තියෙනවා නැස කන නාසය දිව ශරීර සහ මනස මේ ඉන්ද්‍රියන්ගේ ස්වરૂපය පෙන්වුම් කරන තැන තමයි කේන්ද්‍රයේ පස්වෙනි කොටුව. එතන රාහු ඉන්නකොට ආදරේ ප්‍රේමයේ සම්බන්ධ නව බලාපොරොත්තු සිත් තුළ ඇති වෙනා වගේම වේගවත් අදහස් සිත් තුළ ඇති වෙනවා. එතෙන් පිට තමන්ට පාලනය කරගත නොහැකි වේගවත් අදහස් තමන්ට සමහර විට විවිධ අදහස් සමග සිත් තුළ පැනනගින්න බලනවා. නොදන්න වැඩවලට අත ගහන්න යනවා. එවැනි කාලයකදී විශේෂයෙන් දැන් රැකියාව සම්බන්ධයෙන් තමන් දන්න දේට වඩා නොදන්න ව්‍යාපාරවලට අත ගහන්න යනවා. එවිට තමාගේ කටයුතු තමදුට අවුල් කරන්න බලනවා. මේ නිසා ඒ රාහුගේ දසාවක් ලැබූ කෙනෙක් විවාහයේ ආදරේ ප්‍රේමයේ සම්බන්ධ ගැටළු වලට මුහුණ දෙන්නේ මේ ආකාරයටයි. බිරිඳ කියනවා මෙයා මට ආදරේ නැහැ. මෙයා මං ගැන බලන්නේ නැහැ. මෙයා විනින් අදහස් වලින් මෙයා ඉන්නේ කියලා අන්න ආදරේ ප්‍රේමයේ සම්බන්ධ ගැටළු වලට මුහුණ දෙන්නේ සිද්ධ වෙනවා. අන්න ඒ නිසා ඒ කාල සීමාවදී ටිකක් ප්‍රවිසං වෙන්න ඕන රාහු පස්වැන්නේ ඉන්නව නම්. හයවැනි කොටුවේ හිටියොත් හයවැන්නේ ඉතින් වෙනවා සතුරු ස්ථානයේ විරුද්ධවාදී මතදන්නන්. එතකොට තමන්ගේ විවාහයට බාධා කරන ආකාරයට සමහර නැන්දම්ම වෙන්න පුළුවන්. පැහැදිලි නැත්තම් බාහිර පුද්ගලයෙක් වෙන්න පුළුවන් තමන්ගේ විවාහ ජීවිතයට බාධා ඇති කරන ආකාරයට එක එල්ලීම කටයුතු කරන ස්වභාවයක් ඇති කරනවා. දැන් හත්වෙන්න කියන ස්ථානයේ විවාහය නියෝජනය කරන තැන නිසා ඒ තුළ ඉතා පැහැදිලිව පෙන්නුම් කරන විවාහය පිළිබඳව තීරණ ගැනීමේදී ගොඩක් ප්‍රවේසම් වෙන්න ඕන. ෂණික තීරණ, ඉක්මන් තීරණ, වේගවත් තීරණ වගේම දුරුදිග නොසිතා විවාහය සම්බන්ධ අරමුණු වලට යොමු වෙන්න බලනවා. බොහෝ දුරට තමන්ට නොගැලපෙන තමාගේ අදහස් වලට ඊතරම් ගැළපීමක් නැති විවාහ වලට තමන්ට සම්බන්ධ වෙන්න හිටිනව නිසා හත්වැන්නේ රාහු ඉන්නව නම් හත්වැන්නා අධිපතිය දුර්ලභ හිටිනව නම් ෂණික විවාහ වලට තමන් යොමු වෙනවා. එවෙලේ හිතලා එවෙලේ දැන හඳුනාගෙන එවෙලේ විවාහ වෙන්න තීරණ කරනවා. අන්න නිසා එවැනි තීරණ වලදී ඊටාම කල්පනාකාරී වෙන්න ඕන රාහුගේ දසාවක් ගත කරනව නම්. අටවැන්නේ රාහු ඉන්න පුද්ගලයෙක් නිතරම
තමන්ට ආවේගාත්මක හැඟීම් ඇති වෙනවා පාලනය කරගන්න බැරි මානසික ආතතිය ඇති වෙනවා මොකද අටවැන්නෙන් තමයි නිතරම කියවෙන්නේ මානසික අභ්‍යන්තරය අපි එතනදී කියනවා මෘත්‍යු ස්ථානය කියලා මාර්ගය පිළිබඳව පෙන්වුම් කරන තැන ඒ වගේම ආයුෂක්ෂ මරණය ආයුෂ ගිවිමින් සිදුවන මරණය පෙන්වනවා ඒ නිසා අටවැන්නේ රාහු ඉන්නවනම් රාහුගේ දසාවක් ඇති වුණාම බොහෝ දොට අන්‍යෝන්‍ය වශයෙන් අදහස් වල නොගැලපීම් තියෙනවා නම් සමහරට තමන්ට හිතෙනවා මම දැන් ජීවත් වුණා ඇති කියලා හැඟීමක් ඇති වෙනවා ඇති හිටියා කියලා අදහසක් ඇති වෙනවා ඒ නිසා ටිකක් බොහොම ප්‍රවේසම් වෙන්න ඕන රාහු අටවැන්නේ ඉන්නවනම් එවැනි දසාකලේ රාහුගේ දසාවක් වෙලා ඉරාෂ්ටකයක් આવොත් විවාහ ජීවිත නිසා නොයෙකුත් ගැටලු ඇති වෙලා තමන්ට සීවිදි නසා ගන්න පවා චේතනා පහළ වෙන නිසා ගොඩාක් කල්පනාවෙන් ඒ එවැනි පිහිටීමක් තියෙන කෙනෙක් කටයුතු කරන්න ඕන. නමෙන් පෙන්නන නැවතත් තමන්ගේ අධ්‍යාපනික හැකියාවන් කුසලතාවයන් කෞශලතාවයන් වගේම මෙලෝ වශයෙන් තමන්ට දෙන විපාක දායි තත්ත්වයන් අපි කියනවා ditta dam vindini karma vipaka ni sthane kiyala nama wenney. එවැනි ස්ථානයක රාහු වගේ ග්‍රහයක ක්‍රියාත්මක වුණොත් එවැනි අවස්ථාවකදී තමන් ගන්නා වූ තීරණ තමාගේ සංසාරික බැඳීමත් තුළ ඇති වෙනවා. නමුත් එතනදී මතක තියාගන්න ඕන අන්‍යෝන්‍ය අදහස් වල වගේම මානසික රටේ විවිධ වෙනස්කම් ඇති කරන්න බලනවා. නමුත් තමන්ට බුද්ධිමත්ව සහ ප්‍රඥාවන්තව කටයුතු කිරීමේ හැකියාව නියෝජනය ග්‍රහය බලවත් වෙහිටලා නම් තමන්ට කිසිම ගැටලුවක් නැතුව කටයුතු කරගෙන යෑමේ හැකියාව ලැබෙනවා. 10වැන්නේ රාහු වගේ ග්‍රහයක ඉන්නකොට තමන්ට ලැබෙන විවාහයට ලැබෙන සහකරු හෝ සහකාරිය ඊටාම විවෘත අදහස් වලින් දු චර්ිතයක් වෙනවා. ඒ වගේම තමාගේ රැකියාවේ කටයුතු වෙනදාට වඩා ක්‍රියාශීලී ක්‍රීමේ හැකියාව සහ කෞශලතාවය ඇති වෙනවා. නමුත් රාහුගේ දසාවක් ලැබුත් ඒකේ ස්වභාවය තමයි පමණට වඩා කටහැකර මේ සහකරුවෙක් හෝ සහකාරියක් විවාහ වීමේ ඉඩ කඩකුත් පෙන්නුම් කරනවා. ඒ නිසා එවැනි කාලයකදී විවාහ ජීවිතයත් ලැබෙනකොට පොඩ්ඩක් ප්‍රවේසම් වෙන්න ඕන. තමන්ට කිසිම රහසක් සංගවාගෙන ඉන්න බැරි කිසිම පෞද්ගලිකත්වයක් නැති සහකාරියෙක් හෝ සහකාරියක් මුණ ගැහෙන්න පුළුවන්. සහකරුවෙක් හෝ සහකාරියක් මුණ ගැහෙන්න පුළුවන්. ඒ නිසා ඒකෙන් සැලකිලිමත් වෙන්න ඕන. අයස්ථානෙ වෙන 11 වෙනේ රාහු ප්‍රබලත්වයටපත් වෙලා පිහිටියොත් තමන්ගේ ලැබීම පෙන්නුම් කරන තැන තමන්ට බලාපොරොත්තු නොවාකට පරිබාහිර සහයෝගය සහ උපකාරය පෙන්නුම් කරන තැන එවැනි කාලයකදී තමන් විවාහ වෙන තීරණය කරනකොට තමන් යම්කිසි ගැටලු තත්ත්වයකට මුහුණ දෙනවා කීප දෙනෙක් තමන්ව ඉල්ලුම් කරන තත්ත්වයක් තියෙනවා දැන් විවාහ වෙන්න කීප දෙනෙක් තමන් පසුපස තමන් බලාපොරොත්තු වෙනවා තමන් විවාහ කරගන්න ඒ නිසා තමන් මොකද්ද ගන්න ඕන තීරණය කළ නිසි තීරණයකට එළඹිය නොහැකි තත්ත්වයක් පෙන්වුම් කරනවා නමුත් ඒ ස්ථානය තුල ආදරේ ප්‍රේමයේ සම්බන්ධ යම් ගැටලුකාරී තත්ත්වවල තමයි තමන් මුහුණ දෙන්නේ ඒ නිසා එවැනි කාලෙක විවාහ ජීවිතය ඇතුළත් වෙනකොට තමන් බොහොම බුද්ධිමත් ප්‍රඥාවන්තව කල්පනාකාරීව තීරණ ගත්තොත් තමන්ගේ කටයුතු සාර්ථකත්වයට පත් කරගත හැකි වෙනවා 12 වෙනින් පින්නෝ ජීවිතේ වැය කරන ආකාරය තමන්ට හිතෙනවා විවාහ ජීවිතය ඇතුළත් වුණත් තමන්ට తాවකාලික බිරිඳකින් දුරස්ත වෙලා වෙන් වෙලා ඉන්න හිද්දෙන පිහිටීම් තියෙනවා. දැන් රාහු 12 වෙනින් ඉඳලා රාහුගේ දසාවක් ලැබුවොත් තමන්ට හිතෙනවා එක්ක විදේශගත වෙන්න නැත්නම් ගෙදරින් පරිබාහිර දුර ප්‍රදේශයකට වෙලා තමන්ට ජීවත් වෙන්න රැකියාවේ දුරස්ත ප්‍රදේශයකට තමන් මාරුවක් හරි හදාගෙන ගිහිල්ලා ඈත් වෙලා ඉන්න එවැනි අදහස ආකල්ප පහළ වෙනවා. මේ නිසා එවැනි කාලයකදී ඉවසීමෙන් ප්‍රවේසෙමින් තමන් ජීවිතය තුළ තීරණ ගන්නවා නම් බොහොමයක් බාධක ඔබට යටපත් කරගත හැකි වෙනවා. ඉතින් දැන් මේ කතා කරපු හැම දෙයක්ම කල්පනා කරලා බලනකොට තේරෙන දේ තමයි මේ ග්‍රහ පිහිටීම් තුලින් සිද්ධ වෙන්නේ අපේ සිතුවිලි වෙනස් වෙන එක. ඒක හරි. මෙතුමට හරි මහන්සියෙන් ගොඩක් කියලා කතා කරා කදිකට. හරි. බොහොම ස්තුතියි අපිට ලැබිලා දෙන කාලය අවසානයේ. අපි ඉදිරි සතියකට හමුවලා කතා කරමු මේ කාරණා පුළුවන් නම්. ආයිබෝන් කියලා සමුදිනවා. ආයිබෝන්